ස්පසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන්ට දීමනා ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. පළමු අදියර යටතේ පවුල් ලක්ෂ 8ක් සඳහා ප්‍රතිලාභ හිමිවන අතර ඊට අදාළ මුදල් මහ භාණ්ඩාගාරය පසුගියදා බැංකු වෙත නිකුත් කර තිබුණා. අස්වසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් ලබා ගැනීම වෙනුවෙන් රජයේ බැංකු විවෘතව පවතින බව ඊයේ රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ සඳහන් කළා. කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයක බැංකු වසා දැමීම හේතුවෙන් තමන් අපහසුතාවයට පත් වූ බව ජනතාව පවසනවා. බැංකු වරිනවයි කියලා කිව් නිසා ආවේ. පොය දවසේ අපි සිල් ගන්න ගියත් නැතුව මෙතෙන්ට ආවේ. අස්සැසුම ගන්න. බැංකු වැරළලා නැහැ. හරියට කරදරයක් ඉතින් මේ. ඒ අයාමාරි ඉඳලානේ දැන් 10 වෙනකල් ඉන්නේ. එන්න නැත්තම් බෝඩ් එක ගන්න ඕනේ දොරේ එන්නේ නැහැ කියලා. අපි අර දුක් විඳවන්නේ අප මේ අස්සැසුම දෙන්න නිසා. පිළල් සමහර අයගේ නැහැ. නැහැ ඉතින් ආයි දවසක් ඇවිල්ලා බලන්න ඕනේ. ගෙදර යනවා මොනවා කරන්නේ ඔද? අස්වැසුම සල්ලි වැටලා දී තිබෙන්නේ. සල්ලි වැටලා දීපද බැංකුව? නැවැටලා නැහැ. කවද්ද වැටෙනවද? නාම දිනයක් කිව්වේ නැහනේ. සල්ලි ගන්න ආවේ. අර බැංකුව වහලා. දිස්ත්‍රික්ක රැසකම අස්වැසුම ප්‍රතිලාභීන් සිය දීමනා ලබා ගැනීම සඳහා පැමිණ සිටි ආකාරය අද පෙරවරුවේ සිට දැකගත හැකි වුණා. සතුටුයි අද ඉතින් පොයි දවසේ බැංකුව ඇරලා තිබුණා. මුදල් ගන්න පුළුවන් වුණා. ආර්ථික අපහසුතා මැද්දෙනි හිටි මේ පොයි දවසේ ලැබිච්ච එක ලොකු පිනක්. බැංකුව ඇරලා තින්නේ රජයට පින් සිද්ධේ මේ මුදල් හම්බුණාට. අපිට හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ වුණාට මේක සහනයක් වෙනවා, ලොකු සහනයක් වෙනවා අපිට. සල්ලි දාලා දෙනවා, ඒක ගන්න තමයි ආවේ. ආලා තිබුණා මුතින් මට හරි සතුටුයි. කරන්නත් බැරි වෙලාවෙ රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.